මට ඒගොල්ලන් කියන ඒවා කාටවත් කියන්න බෑ කියලා වගේ මේක වැඩි දැනෙන්නේ නැති වෙන විදිහට ඒක නියම් හාරන්න නැති වෙන විදිහට තමන්ගේ හිතටත් තමන් දන්නවා ඒ කියන්නේ අර එහෙම කියන්න පුළුවන් ඒක ලකුවට මේක නියම් අමුතු දෙයක් කිව්වා වගේ යාට සැලකුවාම යාට තවත් දැනගන්න ඕනේ වෙනවා නෑ සද්ද නැතුව ඉන්න එක නෙමෙයි මට කියන්න බෑ මට මේ ගැන කතා කරන්න බෑ කියලා මට මේ ගැන විස්තර කතා කරන්න හොඳ නැති වෙනවා කියලා හරි එහෙම මේ කෙලින්ම කියන්න ප්‍රයත්න ඒ කියන්නේ එහෙම කියන්න ඕනේ නැහැ කාටවත් ඒක බෙදුමක් ඇති කරනවා නම් කෙනෙක්ට ගැටීමක් ඇති කරනවා නම් ඒවා කියන්න හොඳ නැහැ ඒක පවක් තමන් කාවත් අසමගි කරන්න හදන්නේ ඒක තමන්ගේ කිලුටු කරන ස්වභාවයක් වෙනවා ජීවිතේ ඉතින් සමගි කරන්න ඕනනම් හිතලා කරන දෙයක් ඒ චේතනාවෙන් ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි බලන්න ඕනේ කියන දේ ඇත්තද කියලා දැන් මම පින්තුන්නට කියනකොටත් මම LTTM එක මං කියන්නේ මට මෙහෙම ප්‍රශ්නක් තියෙනවා කියලා ඒක මාව සතුටු කරන්න මං ආස නැහැ ඇත්තට මගෙන් ඇහුවෙත් නැහැ මේ පින්තුන්ලා ඒත් ඇහුවේ නැති වුණත් මට කියන්න හිතනවා හේතුව මට ප්‍රශ්නයක් නෑ මට ඕනේ නෑ මේ පහද ගන්න මේ පින්තුන්ලා මට ඕනේ සැනසීමක් මගේ මනසට ඇති කරගෙන හරි නිවනකට යන්න. මොකද අපි කාගෙත් තිමුණකන්ද මට මේ වෙලාවේ මේ යුතුයකමක් වගේ දීලා තිබ්බා මෙහෙම මේ දේ කටයුතු කරන්න. මම හරිම ආසයි. හැබැයි මම මෙහෙත් දැන් ඉන්න දවසලත් අදිෂ්ඨාන වුණා මේ ඊයේ පෙරේද. මම මේක ඉදිරියට කොහොම හරි පණ ගන්නව ගැන මෙතන මට කියන්න කමක් නැහැ කැමති නැහැ කාල සීමාව. කවදා හරි මේ කට්ටිය සියලු දෙනාටම මොකක් හරි හිතාගන්න බැරි දැනෙන දෙයක් වෙලා යන්න මොකක් හරියක් මේ හම්මෙච්ච බණක්ම නෙමේ මෙතන වෙන දෙයක් කියන එකක් දැනෙන්න මොකක් හරි මං අදිෂ්ඨානයක් ඔස්සේ යනවා ඒකට ඉතින් අපේ ජීවිතේ කැප කරලා මම පොඩ්ඩක් ධෛර්යයක් දුන්න සූත්‍ර ටික බලන්න එකයි ඒක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන එකයි හැබැයි රාජකාරියවලදී විශේෂයෙන්ම සත්‍ය රකින්න එක ලොකු චැලෙන්ජ් එකක් අද ඒක කරොත් ඒක තමන් ලොකු කමටහනක් වෙයි සාසනය රැක්කයි ඔක්කොම වෙනවා මේ ඉන්න පරිසරය තුළ ඒක ලංකාවෙත් හරියට කැඩුණා පොලිස් කාර්යන්ට තමාට මොකද ඒට කියන්නේ අර පගාවක් දුන්නොත් තින් වර්ස් ලයිසන් එක ගන්න නැත්නම් යන්න ඕනේ එතනට ආයිලා තංගල්ලේ නම් ගත්තේ කොළඹෙන් තංගල්ලට යන්න ඕනේ ඉතින් මම බැලුවා මේ මාව ගෙනිච්ච දායක මහත්තුරු මෙහෙම ඉස්සර කරලා තියෙනවා ඉතින් මම බැලුවා මේගොල්ලෝ හාමුදුරුවන්ට උදව් වෙනවා සංඝයාට උදව් වෙනවා පස්සේ තමයි ලංකාවේ තත්ත්වය තේරුණේ පස්සේ මම කිව්වා මහත්තයෝ නෑ අපි සාසන රකින්නවා කියන්නේ මෙහෙම ප්‍රායෝගික අවස්ථාවේදී මේක කොන්ද කෙලින් ඉන්න එක පස්සේ මේගොල්ලන් එහෙම කරන්නේ ඊට පස්සේ මේ මහත්තයා ගෙදරටම මොකද්ද මේ ලයිට් කපන්න ඇවිල්ලා තිනවා. එතකොට ඒ ලයිට් කපන එක්කෙනා මොනවාද බිල් එක ගෙවන්නේ නැතුව ඉතින් මහත්තයට කියලා තිනවා මහත්තයා ඉතින් පොඩ්ඩක් ඉන්න මං කොළඹ ආපු ගමන් ගෙවන්නම් කියලා. චුට්ටක් ඉන්න කිව්වම කියලා තිනවා ලොකු මහත්තුරු මොනවද බලාපොරොත්තුයි මොකද්ද ওই විදියට හින්ට් එකක් දීලා තිනවා මොනවාද ගෙවුවොත් කපන්නේ නැතුව. ඒක කිව්ව ගමන් මේ මහත්තයට හයිය ලැබිලා තිනවන කමන්නේ මහත්තයෝ කපන්න කියලා. ඉතින් එච්චරයි චුට්ටක් අර සත්පුරුෂයන්ගේ ශක්තිය ඕනේ. පින්තුනි මම දකුණු අප්‍රිකාවේ ඉඳලා එහෙ ඉන්න කාලේ මම අවුරුදු 18 වයසේ ධර්මයේ දේවල් කියන්නේ විද්‍යානුකූලවනේ මට ඒ සම්ප්‍රදායික අනු ධර්මයක් කරේ නේ. ඒ වෙලාවේ මම ක්‍රිකට් ක්ලබ්ස් වලට ගගා හිටියනේ. මම තමයි බාලම ප්ලේ එතකොට. අපි ගියා ස්වාසිලෑන්ඩ් වලට මේ මැච් එකකට. ඒකෙදි මේ ටීම් එකේ අනිත් අය තේරුණා මම බොන්නේ නෑ තව ඔය නයිට් ක්ලබ් වලට ඒගොල්ලන්ට එක ගියේ නෑ ඉතින් අන්තිමටම අපි හිටපු හොටෙල් එකේ ක්ලබ් එකේ ඔක්කොම එකතු වුණා මේගොල්ලන්ට කම්මැලිය තිබ්බ හින්දා ඔක්කොමලා එකතු වෙලා හිතාගත්තා මට පොවනවා කියලා දැන් යාර කාලේ ගෙවන්නේ ඉතින් ශානක is going to drink ශානක is going to drink ශානක is going to drink කියලා ඒක දන්නතර ඔක්කොමලා එකතු වෙලා රැලි වෙන්න පටන් ගත්තා දැන් මම බලන්ටිය මෙහෙම හිටිය දැන් මට කරන්න දෙයක් නෑ චුට්ට චුට්ට මගේ හිත වෙනස් වෙනවා ඒ කියන්නේ බියර් එකක් කරන් මට දැන් හිතන අනිත් පාර කමන්නේ මම මේක බීලා දැන් මට දැන් ඔළුව මෙයා වෙලා තිබ්බේ
එහෙම හිතනවත් එක්කම ඒක ආන්ටි කෙනෙක් අතර ගෑනු කට්ටිය හැම වෙලෙම නරකනේ ඒගොල්ලන් උදව් වෙන අවස්ථා තියෙනවා ඒ ආන්ටි මට කිව්වා ස්ටික් ටු යෝර් ප්‍රින්සිපල් ශානක කියලා මේක මට හයියක් ආව නෑ කියන්න පින්වතුනි ඒ මුලටම පුරුදුන නෑ කියන එක කියන සුසුදුසු දහපාරක් කරේ කියලා මොඩෙක් හරි වෙලා යන්න අනුක පළවෙනි අවස්ථාව අතර මම බීමත්කමට කිසිම ආසාවක් තිබුණේ නැහැ මම තාත්තා බීලා දැක්කා ඒ වලින් ඒවට මගේ කිසි ඇට්‍රැක්ෂන්යක් තිබුණේ නැහැ ඇත්තටම ඒ රාගය සම්බන්ධව තමයි මල මට පස්සේ තේරුණා මම ඔය කියලා දෙනව නේද ඔය අමනුෂ්‍ය බලවේග ඒව කරවන හැටි අය කිව්ව නේද අර ඉන්ටර්නෙට් ඔය ඔය ඔක්කොම කිව්වේ කටීතන බලන් මේ පිරිසට කිව්වා කියලා නෑ මගේම වෙච්ච ඒවා මම මේව ගවේෂණය කරන් හොයාගත්ත ඒවා ටික තමයි කිව්වේ එතකොට එහෙම දැනගෙන හිටියනම් මම ඔය 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 වෙනවා ඔහොම බලවේග තමයි අපිව දුවන්නේ නැත්නම් මම මෙච්චර භාවනා කරන යන කෙනෙක් මම අවුට් ඔෆ් ඒ කර්මයක් තියෙනවා එහෙම කන්ටැක්ට්ස් ඇති කරලා මාව එහෙම ගෙනියන්න මඩේ දාන වැඩේට ගෙනියන්න ඒවා දැනගෙන හිටියනම් මම එකක් වෙනවා කියලා තව පරිස්සම් වෙන්න තිබ්බා එදා මිත්‍යා අදහස් ඔළුවට දාගෙන මේක මගේ කර්මය වෙන්න ඇති කියලා එහෙම ඒවට ඉඩ දුන්න අවස්ථා තිබ්බා ඉතින් දැන් අඩු ගානේ මට පිනක් වෙනවා මේ පින්තුන්ලට හරි ඒ දැනුම දීලා මේ එවලින් තව වග බලාගෙන ඒ තමන් මේ චරිතයේ තියෙන හිල් මේ පැචප් කරගන්න. අද ඉන්ටර්නෙට් එකේ හැම ගොඩක්ම ඉතින් ඒ ගැටලු තියෙනවා. ඒවදින් දැනුම තියෙන ළමයින්ට දැනුම දෙනවා නම් කොච්චර දෙයක්ද? එහෙමත් තියෙනුනේ ඒක මං කිව්වා අර නෝෆැප් කියන එක ඒ කොටසක් තියෙනවා. ඒක මොකද ඉන්ටර්නෙට් එකත් ইনফরমේෂන් ටෙක්නොලොජි එකක්නේ. ඒත් නොලෙජ් එක කොහොමද නොලෙජ් එක ගන්න පුළුවන්? ඉතින් අර වගේ ඔය හානි වෙන ඒවා කම්පියුටර් එකකින් ඒ කරුණුත් ඒකේ තියෙනවා. ඒ හැබැයි දැනගන්න ඕනේ ඒවා ප්‍රෙස් කරලා ඒ ටික ගන්න. ඒව ගන්නකොට අරවා අනිවාර්යයෙන්ම පිච්චෙනවා මහා ගිනි කඳක් මේ අපිව විනාශ කරනවා කියලා. එහෙම සංවේගයක් නැත්තම් චුට්ටක් හරි හිතනවා මෙහෙම මේක පොඩ්ඩක් කියුරියොසිටි එකට හරි අන්න අහු වෙනවා. අහුවට ගම අර 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 මං කිව්ව අර නොපෙනෙන ඒව අර කිව්වම කියන්නේ ග්‍රහණයට ගන්නවා කියලා. ඊට පස්සේ ඒකෙන් චුට්ට පටන් අරගෙන ලොකු දේවල් වලට යනවා පින්වතනි. ඒක මත් කළ තිබ්බම ගැලවෙන්න හිතෙන්නේ නැහැ ධර්මයේ දැනගත්තට. ඔහෙ ඒකේ යන්න හිතනවා. ඉතින් අන්න ඔය දෝෂේ නැති කර පරිස්සමෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. අවබෝධය තමයි මේක කපලා කඩලා දාන්නේ. අද මේකෙන් මොකද පෙරම් පුරල යන අය මේ යන අය මේ මායයට අල්ල ගන්න පුළුවන් ගොඩාක් ක්‍රම අද වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් මාර්ගඵල ලබන් ඉස්සෙල්ලා ඒවා ඉෂ්ට කරගන්න ඉස්සෙල්ලා විනාශ කළා දාන්න පුළුවන් අරවලින් එනර්ජි ලොස් කළා. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඒ එනර්ජි පරිස්සම් කරගෙන අපේ බැටරියක් වගේ සීමිත ශක්තියක් අපේ මේ ඉපදිච්ච දවසේ ඉඳන් තියෙන්නේ. ඒක අපි ගාන්ට පරිස්සමෙන් නිවන් දකින්න මනසේ මේ කෙලවරකට එන්න පාවිච්චි කරන්න අපි පින්වතුනි එක සූත්‍රයක් මෙයක් කරමු. එකත් විදර්ශනා කළා මේක අලුත් එකක් වෙයි. මට සාමාන්‍යයෙන් මේ තිරයක් ඕනේ. ඒකට මම සම්පූර්ණයෙන්ම රිලැක්ස් කරලා කරන. ඉතින් මම මේක ඒ වෙලාවේ එක මෙහෙම කරමු. සූත්‍ර වුණත් ටිකක් කෙලවරටම පරමාර්ථයකටම යන ඒවා ඇත්තටම දැන් නිධාන සම්යුත්තේ මම ගොඩක් විස්තර කර කර මොකද මේක තේරුම් කළා ඒ තේරුමෙන් ධර්මය අවබෝධ කරන ක්‍රමයක් ඒක මදි කියලා මට පේන්නේ යම් සපෝට් එකක් වුණේ සූත්‍රේ ඔරිජිනලි බැලෙන තත්යකට එන්න ඕනේ පස්සේ කාලෙකදී ඒ කියන්නේ බුදුහාඳුනන් කතා කරනකොට ඒක කල්පනා වෙන එකකට තත්යකට ටාගට් වෙන්න ඕනේ